අන්දවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. කාලේ උඩට නැග්ගේ තමන් නිකන් ආසාවට නෙමෙයි, එහෙම නැත්නම් වෙන දෙයකටවත් නෙමෙයි, තමන්ගේ මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බල කරන්න පාලකයන්ට, එහෙම නැත්නම් බලධාරීන්ට බල කර කියා සිටින්න මේ දේවල් අපිට ලබා දෙන්න කියලා. මොකද අපි දන්නවා මේ කාලේ ආණ්ඩුව බන්ධනාගාරය තුල මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා කියලා සියලුම රැඳවියන්ම දඬු කඳේ ගහන්න කටයුතු කරමින් ඉන්නේ. අපි යන්නේ රජයෙන් සිරගේ කියන්නේ කුඩු නිෂ්පාදනය කරන ආයතනයක්ද කියලා. මොකද සිරගෙවල් වලට කුඩු එන්නේ කොහමද? ඔයා ඉයල නිලධාරීන් ඔය මර්ධනය කරන ඉරලධාරීන්ම තමයි කුඩු ගේන්නේ ඇතුළට. ඒක තමයි ඇත්ත. අපි දන්නවා හොඳටම කොහමද මේ මැති ඇමතිවරු හොරගම් කරාම තියෙන ප්‍රතිඵල. හොරගම් කරලා බන්ධනාගාර තුලට ගියාම ඒගොල්ලෝ බන්ධනාගාර තුල නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ, ඒගොල්ලෝ ඉන්නේ රෝහල් වල. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ බන්ධනාගාර තුල රැඳවියන්ට සිද්ධ වෙන අසාධාරණ යත්තල පාසුකම්. එතකොට කියන්න ලැජ්ජයි, එක්කෙනාට එක පෑඩ් එක ගන්න දෙන්න කිව්වා 21, එක බත් පාසලේ ගන්න දෙන්න කිව්වා. නඩුවකට ආවහම නඩුවේ සමස්තයක් වශයෙන් මමයි මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියමු, එක්කෙනායි 21 දාන්නේ. එක්කෙනාට එක බත් පාසලයක් දුන්නාම ඒ 5 දෙනාටම ඉතින් ඒ එක බත් පාසලේ බෙදාගෙන කන්න බෑනේ. ඇත්තටම කන්න බෑ. වැලිකඩ බත් එක කාලා බැලුවොත් ඒකේ රස තේරෙයි, ලුණු නැහැ, මිරිස් වතුර, ඔන්න ඔය වගේ දේවල් ඉල්ලලා තමයි අපි උද්ඝෝෂණය කරේ. වයි වාට්ටුවේ 178ක් කාන්තාවෝ ඉන්නවා. ටොයිලට් පහසුකම් තියෙන්නේ 3යි. ඒ ටොයිලට් බාත්රූම් 3 ඒ 3ම බ්ලොක් වෙලා. වතුර බහින්නේ නැහැ, ජරාව බහින්නේ නැහැ. කාන්තාවෝ 178කට ටොයිලට් 3ක් ඇතිද? එක්ස් වාට්ටුවේ ඉන්නවා 110ක රෝලක්. ඒ එක්ස් වාට්ටුවේ තියෙන ටොයිලට් දෙකයි. මියෝ රෑට ඇඟට උඩින් පැනල යනවා, වහිනකොට තෙමෙනවා, තෙමෙනකොට අපි බකට් තියෙනවා. ඒ වගේ අපහසුතා මත තමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම ළමා සුරකුමේ ළමයින්ට හරියම කෑමක් නැහැ. අඩුම තරමේ උණු වතුර ටිකවත් අවසර ඇතුව තමයි දෙන්නේ. හැමතිස්සම උණු වතුර ටිකක් දෙන්නේ ළමයට. උණු වතුර